විසංවාදී සමාජ කරලිය සංවාදශීලී දේශපාලන කතිකාවත හෙට දවස වැඩසටහන සමගින් තමයි අදත් අපි ඔබේ නිවසට ගොඩවදින්නේ. සතිගුරුමේ නනතුරුව කාලීන දේශපාලන ගැටලු පිළිබඳව අවධානය යොමු කරන්නට අදත් හෙට දවසට අපි ඔබේ නිවසට මේ ආකාරයට ගොඩවදිනවා. විශේෂයෙන්ම කාලීන දේශපාලන ගැටලු පිළිබඳව නිරන්තරයෙන් අවධානය යොමු කරනා වගේම විදෙස්ගතව සිටින විශේෂයෙන්ම යුරෝපයේ සහ මැද පෙරදිග සිටින අපේ ආදරණීය හිතවතුන්ට හෙට දවස සමග සජීව සම්බන්ධ වීමේ අවස්ථාවත් අපි උදා කරලා දීලා තිබෙනවා. ඒ නිසාවෙන්ම අද මැද පෙරදිග සිටින අපේ ආදරණීය හිතවතුන්ට වැදගත් වන කරුණු කාරණා පිළිබඳව තමයි අපි හෙට දවසේ අවධානය යොමු කරන්නේ. මම හිතන්නේ පූර්ව ප්‍රචාරක පට මගින් අද හෙට දවස වැඩසටහන පිළිබඳව ඔබ දැනුවත් වෙන්නට ඇති. ඒ නිසාම අපි දන්නවා දුරකථනයෙන් ඔබ සම්බන්ධ වීමට බලාපොරොත්තු වෙමින් සිටින බව. වැඩසටහන ආරම්භයේ සිටම දුරකථනය අපිට ලැබෙන දුරකථනය මතුම් වලින් මේ වැඩසටහන පිළිබඳව ඔබේ තිබෙන උනන්දුව අපිට පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා. අපි සූදානම් වැඩසටහන ආරම්භ කරන්නට අද අපි හෙට දවසට ගෙනවා ගත්තේ විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබ සාධන මාත්‍ය ඩිලාන් පෙරේරා මහත්මයා. බොහොම ආදරෙන් පිළිගන්නවා හෙට දවස වැඩසටහන. මම හිතන්නේ ඔබතුමා එනවා කියන කාරණය සැලව විමත් සමග විදේශගතව සිටින විශේෂම මැද පෙරදිග සිටින අපේ ශ්‍රී ලාංකිකයින් ඔබතුමාගෙන් යම් යම් කාරණා විමසන්නට ගැටළු ඉදිරිපත් කරන ඔවුන්ගේ යෝජනා ඉදිරිපත් කරනට සැදී පැහැදී සිටිනවා. ඒ නිසාවෙන්ම අපි බලාපොරොත්තු වෙනවා මේ හෝරාව පුරාවට හැකි උපරිම අයුරින් ඔබේ ප්‍රශ්නවලට ඔබේ ගැටළුවලට පිළිතුරු ලබා දෙන්නට. අපි ඉස්සෙල්ලාම ආරම්භ කරමු හැමතුමා මේ කාරණෙන් විශේෂයෙන්ම රටේ තුල වැදගත් අමාත්‍යංශ කිහිපයක අමාත්‍ය දුර දරුව අමාත්‍යවරයෙක් ඔබ. මම හිතන්නේ මේ අමාත්‍ය දුරේ ඔබ අර කලින් දරුව අමාත්‍ය දුරන්ට වඩා ටිකක් වෙනස් එකක්. විදේශගත වෙන ශ්‍රී ලාංකිකයින්ට සමීප එකක්. ලංකාවේ ජනතාවට සමීප එකක්. සමාජීය ගැටලු වලට සමීප එකක්. මේ අමාත්‍යංශය ඔබට ලැබීම තුල ඔබ බාර ගන්න අභියෝගය මොන වගේද? ප්‍රථමයෙන් කියන්න ඕනේ මම ප්‍රථම වතාවට තමයි අමාත්‍යංශයක කැබිනට් අමාත්‍යවරයෙක් හැටියට පත් වෙන්නේ. මීට පෙර मसे कहमार कटि कालिया मम वरत्मा आंडू अतहर विपक्ष विलावे ये अमात्यांशी कटुत कर पश्य मीट पेर इन सा विविध क्षेत्र बल अधिकरणय धनमाद्य वराय भवन सेवा व्यवस्था कटयतु वगे अमात्यांश बल नियोज्य अमात्य दूर दलती दरलती बेनो मीत मैं प्रथम वतावट मम कैबिनेट अमति वर खटियट अभियोग्यक बारगा बालगिरी दोष लबलतिबूना मट कैबिनेट अमित दूर लूम काल कट पश्चिम तमाय मट ये अभियोगी भारत जनाधिपत मे अभियोग मुलिम मट सिद्धौने मे अमात्यांश बारगिन मे अमात्यांश दिग पालन मने मे अमात्यांश बारगिन मस हतवा मम मे अमात्यांश बार मुलिम करे मे अमात्यांश दिग पालल मेन्ना मे अमात्यांश मध्य करता अध्ययन करेरुना मे अमात्यांश मेरटे जनताव धनु नथ्यूना मेरटे व्यदगत्म अमात्यांश व्यदगत हेतु अपे रटे आदरणीय सहोदर सहोदरी पिटवल सेवे करवा मिलियन एकादश हतक पितर विदेश सेवा नियुक्ति कार्यांश लियापदी वेलागिया दुना विविध रटवल विदेश सेवा नियुक्ति कार्यांश लियापदी नवी गया तीन इवागेम श्रीलंकन डायस्पोरा मम कमति ने डायस्पोरा हंदुन्वन्न दिमल सिंगल मुस्लिम के वेंकरला श्रीलंकन डायस्पोरा मिलियन एकादश तुनक पितर इन पिटाट इति मिलियन तुनक पमन जनता बारवेन एव संबंधीकरणे करण अमात्यांश अक्तम मे अमात्यांश लंका वे मुलु जनगहने मिलियन विस्सक पितर इतकोट हेम गत्तम मुलु जनगहने සෑහෙන කොටසක් බාර වෙන අමාත්‍යංශයක් මේ අමාත්‍යංශය. ඒ නිසා මම කල්පනා කරනවා මේ අමාත්‍යංශය ඒ පැත්තෙන් වගකීම් දරන අමාත්‍යංශයක් වගේම මේ රටේ අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් රණවිරුවන් ඉස්සරහට ගිහිල්ලා මේ රටේ ත්‍රස්තවාදීන් පරාජය කරන්න කොටියා පරාජය කරන්න කටයුතු කරනකොට නොපෙනෙන අදෘශ්‍යමාන බලවේගයක් තිබුණා ඒ යුද්ධයට ශක්තිය දුන්නා. අපිට පේන්න තිබුණු දෘශ්‍යමාන බලවේගය තමයි ජනාධිපතිතුමා සහ රණවිරුවන් යුදපිටියේ ඒ කාරණයට මැදිහත් වෙනවා. හැබැයි මේ සියලු කාරණා කරන්න වෙන්නේ නැහැ ආර්ථික ශක්තිය අපි රඳවාගත්තේ නැත්තම්. ආර්ථිකයේ යම් ප්‍රමාණයක ශක්තිමත්ව තියෙන්න ඕනේ එවැනි යුද්ධයක් ජයග්‍රහණය කරන්න. විශේෂයෙන්ම 2009 අවුරුද්ද වගේ අවුරුද්දක් ගන්නකොට අපි දන්නවා මුළු ලෝකෙම ආර්ථික කඩාවැටිච්ච අවුරුද්ද. इसर कथा कीन अमेरिका वगे रटवलकट रटकट हिमरीसाव हेदुना लंका न्यूमोनिया हेदुना
මොකද ඇමරිකාවට ආර්ථික නියුමෝනියා හැදුණා අවුරුදු 2009 කියලා කියන්නේ. හැබැයි ලංකාව මරණාසන්න වුණේ නෑ ආර්ථික වශයෙන්. එවැනි ආර්ථික ශක්තියක් රඳවාගෙන ඒ ආර්ථික ශක්තිය මත ඉඳගෙන කොටියා පරාජය කරන්නට හැකියාව ජනාධිපතිතුමාට සහ රණවිරුවන්ට ලැබුණේ ප්‍රධාන වශයෙන්ම මේ ආර්ථිකීය ශක්තිමත්ව පවත්වගෙන යන ලෝකයේම ආර්ථික කඩගමන පවත්වගෙන යන විදේශගතව ඉන්න අපේ ආදරණීය සහෝදර සහෝදරියන් ඒ ගෙනාපු විදේශ විනිමය. ඒක පිළිගන්න වෙනවා අපිට. ඒක පිළිගන්න වෙනවා. ඒ නිසා ඒ හරහා ගත්තමත් අපේ රටේ රණවිරුවන්ගේ ජයග්‍රහණය ශක්තිමත් කරන්න පිටුපස්සෙන් ඉඳලා කටයුතු කරේ අපේ රටවිරුවන් කියලා මම කල්පනා කරන නිසා රණවිරුවන්ට අපි ප්‍රථමයෙන් ගරු කරනකොටම අපට අදුෂ්‍යමාන බලවේගයක් ලෙස ඒ රණවිරුවන්ගේ ජයග්‍රහණයට උරු දුන්නු රටවිරුවන් අමතක කරන්න බෑ. අන්නේ රටවිරුවන් අතික ජනාධිපතිතුමා මට කැබිනට් ඇමති ධූරයක් දෙනකොට බාර දුන්න එක ගැන මම සතුටු වෙනවා. මොකද ඒ අභියෝගේ මම සතුටින් බාර අරගෙන එයාගේ දුක, එයාගේ සැප, එයාගේ ප්‍රශ්න, එයාගේ ප්‍රශ්නවලට විසඳුම් ලබනකොට ඒවත් එක්ක බැඳෙන විදිය පිළිබඳව මම ඉතාම ඕනෑකමින් මැදිහත්ව ක්‍රියාකාරීව එයාත් එක්ක එකට සමවෙඳගෙන බෙදා හදා ගන්න කැමතියි. ඔව් මම හිතන්නේ වැඩසටහන ආරම්භයේදීම සිටම අපිට දුරකථන ඇමතුම් විශාල වශයෙන් ගලාගෙන එනවා. ඒ නිසා මේ හොරා පුරාවට හැකිතරම් දුරකථන ඇමතුම් ප්‍රමාණයකට අවස්ථාව ලබා දෙන්නට අපි බලාපොරොත්තු වෙනවා. අපි ප්‍රථමයෙන් සම්බන්ධ කරගන්නවා දුරකථනයෙන්. අයිබෝවන් අයිබෝවන් ඔබතුමාගේ නම අයිබෝවන් අයිබෝවන් ඔබතුමාට අවස්ථාව තිබෙනවා. මම හිතන්නේ දුරකථන මාර්ග අවහිරතාවයක් නිසා අපිට සම්බන්ධ වෙන්න නොහැකි වුණා. ඔබට පුළුවන් අපිත් සමග සම්බන්ධ වෙන්න. අපි දුරකථන අංකෙ මතක් කරන්න අපි පූර්ව ප්‍රචාරක අපේ දුරකථන අංකෙ අපි දැනුම් දුන්නා. අපේ දුරකථන අංකෙ තමයි 0094 711 887 887 0094 711 887 887. මම හිතන්නේ දුරකථනෙන් අපිත් සමග හිතවත් එක්ක නැදී සිටිනවා මේ වෙලාවේ. අයිබෝවන් අයිබෝවන් හෙලෝ අයිබෝවන් ඔබතුමාට ඔබතුමාගේ නම එලෝ. ඔව් ඔබතුමාගේ නම කොහෙන්ද ඔබතුමා සම්බන්ධ වෙන්නේ? ඔව් ඔබතුමා රූපවාහිනී යන්ත්‍රයෙන් එන ශබ්දයට සම්බන්ධ වෙන්නේ නැතුව දුරකථනයෙන් එන ශබ්දයට සම්බන්ධ දීලා අපිත් එක්ක සම්බන්ධ වුණොත් මම හිතන්නේ අපිට බොහොම පැහැදිලිව සම්බන්ධ වීමේ හැකියාව තිබෙනවා. ඔබතුමාගේ නම මොකද්ද? ඔබතුමා කොහෙන්ද සම්බන්ධ වෙන්නේ? ඔව් ඔබතුමා කොහෙන්ද? ඔව් ඔබතුමා කොහෙන්ද සම්බන්ධ වෙන්නේ? ඔක්ෂාරෝලිකා. ඔව් ඔබතුමාට කතා කරන්න අවස්ථාව තිබෙනවා. ඔක්ෂාරෝලිකා. ඔව් ඔබතුමා කතා කරන්න ඔබතුමා ගැටලුව ඉදිරිපත් කරන්න අවස්ථාව තිබෙනවා. කොයි යෝ. ඔව් ඔබතුමා ගැටලුව ඉදිරිපත් කරන්න රූපවාහිනී යන්ත්‍රයෙන් එන ශබ්දයට සම්බන්ධ වෙන්න එපා. දුරකථනයෙන් එන ශබ්දයට සම්බන්ධ දීලා අපිත් එක්ක සම්බන්ධ වෙනවා. එතකොට අපිට බොහොම පැහැදිලිව සම්බන්ධ වීමේ හැකියාව තිබෙනවා. හලෝ. මම හිතන්නේ දුරකථන මාර්ග යම් යම් අවහිරතාවෙන් නිසා අපි ඉදිරියේදී සම්බන්ධ කරගෙන බලාපොරොත්තු වෙනවා. ඔබටත් පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙන්න. අපි නැවතත් දුරකථන අංකය මතක් කරන්නම්. 0094 711 887 887 0094 711 887 887. දැන් ඔබතුමා හඳින්නුවා විශේෂයෙන්ම මේ රට යුද ජයග්‍රහණයේ මොහොතේදී රණවිරුවන් හා සාපේක්ෂවම රණවිරුවන් ඉදිරියට රැගෙන ගිය අදුෂ්‍යමාන බලවේගය තමයි මේ රටවිරුවන් මේ විදේශගත ශ්‍රමිකයින්. ඔබතුමා මේ අමාත්‍යංශයේ බාර ගනිද්දී විශේෂයෙන්ම මෙහි තිබුණු අක්‍රමවත්භාවයක් තිබුණාද මේ වැඩ කටයුතු කරගෙන යාමේදී සහ ඒව කොහොම මොන විදිහට සකස් කරගත්තේ? නෑ මේ අමාත්‍යංශය බාරගෙන මුලින්ම කරේ මේ අමාත්‍යංශ දිගපල්ල මයිනක ඒ නිසා මේ අමාත්‍යංශයේ බාරගත්තා මට තේරුණා මේ අමාත්‍යංශයේ තුලට සම්බන්ධ වෙන ස්ටේක් හෝල්ඩර්ස්ලා මේ අමාත්‍ය සම්බන්ධ වෙන ක්ෂේත්‍ර කොටස්කාරයන් 4 දෙනෙක් විතර ඉන්නවා. එකක් තමයි විදේශගත වෙන අපේ ශ්‍රමිකයන්. ඊළඟට ඒ ශ්‍රමිකයන් එක්ක බොහෝ විට කටයුතු කරන අපේ
අපි හඳුනන්නේ ඒජන්සි කරුවන් කියලා අපේ විදේශ රැකියා ඒජන්සි කරුවන් පුංචි බාධා කිරීමක් කරන්න නැහැ මතුමා අපි දුරකතනෙන් රැඳිසින හිතවත අවස්ථාවල බඳිනට සූදානම් අයිබෝවන් 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 හලෝ ඔව් ඔබතුමා කොහෙන්ද සම්බන්ධ වෙන්නේ ඔබතුමාගේ නම හලෝ ඔව් අපිට ඔබතුමා වැහෙනවා ඔබතුමා කොහෙන්ද සම්බන්ධ වෙන්නේ ඔබතුමාගේ නම හලෝ දුරකතනෙන් නැහෙන ශබ්දයට සම්බන්ධ වෙන්න රූපවාහිනී යන්ත්‍රෙන් එන ශබ්දයට සම්බන්ධ වෙන්නට එපා හලෝ හලෝ අයිබෝවන් අපිට ඔබතුමා හොඳින් නැහෙනවා ඔබතුමාට කතා කරන්න අවස්ථාවක් තිබෙනවා මම ගෙනුවේ විතරක් නෙමෙයි නැද පෙර දිග පිටින සෞදි අරාබියේ තිරු දෙනා වෙන්නේ ඔබතුමා සමහරක් නොදන්නවත් ඇති සෞදි අරාබියේ සේවය කරන කම්පරුවෝ කඩියක් අනිත් රටවල සේවය කරන කම්පරුවන්ගේ කඩියක් සමාන කරලා බලුවොත් ලංකාවේ කම්පරුවන්ගේ කඩිය සම්පූර්ණයෙන්ම අන්ත අසන්න තත්ත්ව දෙවියනේ කලින් ජනාධිපතිතුමා ප්‍රකාශ කළා ඒක කම්කරුවන්ගේ කඩිය 900ක් 1000ක් කරනවා කියලා. නමුත් මේ වෙනකම්ම ඒ දේ විලා නැහැ. දැනට 600ක් 600ක් මත පෙරදිග සෞදි අරාබියේ සේවය කරනවා. අන්ත එකේ පස්සෙලා ඉන්නේ. ඔබතුමාලාට කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් විශේෂයෙන්ම ඒජන්සි කරුවන් විවිධ උපක්‍රමකින් බොරු කියලා රවට්ටලා සෞදි අරාබියට එවනවා සමහර විට ඔබතුමාලා නිගන්නවත් ඇති ඒක මේ රටින් යන සම්මුඛ පරීක්ෂණ වලට යන පුද්ගලයන් හා කතා වී පඩිය වැඩි කරන බවට පොරොන්දු වී මෙහාට ගෙන්නගෙන ඒක ඒ පඩියට වඩා පුළුවන් නම් අඩු පඩියක් දීලා වැඩ කරව ගන්න යටත් ඒකේ ඉඩා වෙලා තියෙනවා සමහර ඉතාමත් අන්ත අසමගතට පත් වෙලා विशेषा असंकरण विदेश नियुक्ति कार्यांशारित ඉස්සර ක්‍රමයක් තිබුණා මේක ඒජන්සි කරුවා කොහේ හරි අස්සම් කරගෙන ගෙනල්ලා තමයි අපිට බාර දෙන්නේ. දැන් එහෙම යන්න බෑ. ඒජන්සි කරුවා විදේශගත සේවයට යන කෙනා විදේශ සේවා නියුක්ති කාර්යාංශෙ පිළිල දාරියා. මේ තුන්ගොල්ල ඉදිරිපිට තමයි මේ සේවා ගිවිසුම අස්සම් කරන්නේ. එතකොට මේ සේවා ගිවිසුම විසින් සියලුම කොන්දේසි අපේ විදේශ සේවා නියුක්ති කාර්යාංශෙ නිලධාරියා පැහැදිලි කර දෙමින් පස්සේ තමයි ඒ සේවයට යන්නා වූ කෙනා මේ සේවා ගිවිසුම අස්සම් කළ යුතු වන්නේ. එතකොට මේ සේවා ගිවිසුමේ තියෙනවා අවම පඩිය. එතකොට අවම පඩිය රියල් 600ද 750ද 800ද 900ද තියෙනවා. එතකොට ඒ අවම පඩිය, ඒ දිය යුතු පඩිය සේවා ගිවිසුමේ තියෙන පඩිය සෞදි අරාබියේ බලධාරීන් ගෙවන්න බැඳලා ඉන්නවා. යම් කිසි විදිහකින් ඒ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරියා ඉස්සරහ පිට අස්සම් කරන ගිවිසුම ඒ රටට ගියායින් පස්සේ උල්ලංඝනය වෙනවා නම් අපේ රටේ තානාපතිතුමාට දැනුම් දුන්නම ඒ තානාපති කාර්යාලවල විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිලධාරීන් දැනට ඉන්නවා අපි දැන් මේ අවුරුද්ද තවත් එය වැඩි කරනවා ඒ පිළිබඳ අවශ්‍ය කරන කටයුතු කරන්න මේ සහෝදරයා කියපු කාරණේ ඇත්තක් තියෙනවා සමහර විදේශ සමහර අපේ රැකියා නියුක්ති ඒජන්සි කරුවන් සමහර පිටරට යන අපේ සේවය කරන සේවකීන්